මෙවැනි හැකියාවන් දකින්කොට අපි කොහොමද කෝච් ප්‍රදීප් වචනවලට මේ හැකියාවන් වල තියෙන මේ වටිනාකම පෙරලන්නේ මම හිතන්නේ කෝච් ප්‍රදීප්ට හැංගීම් ප්‍රකාශ කරගන්න බැරුව පුදුමාකාර පීඩනයකින් ඉන්නේ අපිට ඒක දැනෙනවා නමුත් ඒකේ විදිහටම තමයි කෝච් නදිනි මේ පුංචි අති දක්ෂයාගේ හැකියාව ගැන විවාදයක් නැහැ අවිවාදයෙන් අපි දන්නවා මේ හඬ මම හිතන්නේ මට දැනෙන විදිහට දෙවියන්ගෙන් ලැබුණු හඬක්ද කොහෙද අනිවාර්යයෙන්ම දෙවියන්ගෙන් ලැබුණු දරුවෙක් ඉතින් ඇත්තටම පුතේ මේ සුනල් කියන ගීතය ගැන කතා කළොත් හරිම හැඟීම් බර අම්මා ගැන කියවෙන ලස්සනම ගීතයක් මේක අර්ජිත් සිංගේ ගායකයාගේ ගීතයක් උනාට නටාෂා මේ පුතාලගේ කුඩා දරුවන්ගේ හඬින් කියනකොට මේ ගීතය දැනෙනවා වැඩි ඒ වගේම ඉන්දියාවේ අපි ගොඩාක් දකිනවා මේක ඉන්දියාවේ දරුවෝ ගොඩාක් කම්පිටිෂන්ස් වලට කියනවා මට කියන්න තියෙන්නේ කෝච් ප්‍රදීප් මේ වගේ ටැලන්ට් එකක් තියෙනකොට ලංකාවේ අපිට පුළුවන් ඉන්දියාවත් එක්ක හැප්පෙන්න අනිවාර්යෙන්ම මොකද ඒ හැකියාව අනිවාර්යෙන්ම මේ ලංකාවේ අපේ දරුවන් තුලත් ඉතින් තියෙනවා දැන් ඔයා ඇහුවනේ කෝච් ප්‍රදීප්ට වචන පිට කරගන්න බෑ කියලා පිට කරගන්නේ මාත් එක්ක මෙතන ඉඳගෙන මොකද එයාගේ දැනෙන හැඟීම ඔක්කොම මට කියනවා මෙතන ඉතින් පුතේ මට හරිම ආඩම්බරයි ඔයාලා වගේ දරුවන් ඉන්නකොට මං අර ඉස්සෙල්ලත් කිව්වා අපේ රටේ අනාගතය ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ මේක ග්ලෝබල් ප්ලැට්ෆෝම් එකක් ඔයාලා වගේ දරුවෝ අනිවාර්යයෙන්ම තවත් යනවා ඉන්දියාවටත් යන්න තරම් හැකියාවක් තියෙන පුතෙක් තමයි ඔයා කෝච් රේෂා මම හිතන්නේ නතාෂා මේක අපි හිතන්නේ පුහුණුවෙන් ගන්න පුළුවන් හැබැයි මේ සහජ හැකියාව මේ සහජ හැකියාව තිබුණ නැත්තම් මෙච්චර දුර පුහුණුවෙන් විතරක් එන්න අමාරුයි සහජ හැකියාව පුහුණුව සහ ආත්ම විශ්වාසය මේ තුනම තියෙන්න ඕනේ ඒ තුනම තිබුණොත් මං හිතන්නේ අපිට යන්න බැරි තැනක් නැහැ මේ චූටි දරුවට හැම දෙයක්ම තියෙනවා ඒ තුනම සම්පූර්ණ ඉතේ වාට වාගේ ඉදිරිය හරි පැහැදිලි ඉතේ වාට හදවතින් සුබ පතන්න තියෙන්නේ වචන එන්නේ සතුට වැඩිකමට සහ වාගේ ගායනයට මවිත වෙලා බලාගෙන හිටියා ඉතින් අපිට මේ මේ පුටු ඇතුලේ අපි නිකන් කාන්දමකට ඇලිලා වගේ ඉන්න ඕගලන්ගේ ගායන ගායන රස විඳ විඳ ඔයාගේ ගායනයත් ඒ වගේම තමයි අති විශිෂ්ටයි ගායනය අර ක්‍රැක් වෙච්ච තැනට මං හරි මාසයි ඒක ඉබේ ආවේ මෙයාට හැබැයි ඒක නියමටම ගැළපුණා සින්දුවත් එක්ක සින්දුවේ තියෙන මීනින් එකත් එක්ක ඔයාගේ ඒ වේදනාව ओके චිත්‍රපටයේ තියෙන හැම දෙයක් එහෙම අවසාව. එයාට අම්මා මිස් වෙනවා. එයාගේ අන්තිම මේ මං හිතන්නේ වින් කරලා කොහොම හරි මං දන්නේ නැහැ. ඒතර මට මතක නැහැ චිත්‍රපටය. හැබැයි ඔයා ලස්සනට කරාපු තේ වැඩේ. ඔයාට දිග්ගු ගමනක් යන්න මං සුබ පතනවා. ඔයා මාරයි. සුබපති. ඉස්සර අද කෝචර්ස්ලා හැමෝවම සතුට කරා. වැඩිපුරම මං හිතන්නේ ඔබේ කෝච් කෝච් ප්‍රදීප්ව තමයි ගොඩක්ම සතුට කරේ ආ තාත්තා කෙනෙක් වගේ හරිම ආදරෙන් ආඩම්බරෙන් ඔයා දිහා බලාගෙන ඉන්නේ ගොඩක් සතුටුයි කෝච් අපිට තාත්තා කෙනෙක් වගේ හැමදාම උදව් කරා මම දැකපු හොඳම තාත්තලාගෙන් එක්කෙනෙක් තමයි කෝච් කියන්නේ Thank you All right, so let's hear it once again for Isara Sanomita. Upset, yeah. කොහොමද ඒ පර්ෆෝමන්ස් එක? මේ වගේ පර්ෆෝමන්සස් දිගටම බලන්න කැමති නම් The Voice Kids Sri Lanka YouTube channel එක අමතක නොකර මේ දැන්ම subscribe කරන්න